පිතිර මේ දවස් වල අවිසාකච්ඡා කරමින් හිටියා උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳු පහුගේ දවස්වල ඒ උතුම් රතන සූත්‍ර දේශනාවෙන් සිදුකරපු දේශනා කීපයක් අතර මඟ නතර කළා නමුත් අද ඉඳලා රතන සූතරයේ ඒ නතර වෙච්ච තනඉඳල මෙ දේශනාව සිද්ධ කරන්න කල්පනා කලා උතුන්මූ රනූත්‍ර දේශනාව ඇසිරු කරගෙන් අපි ධර්ම දේශනා අටක් සිද්ධ කරලා තියෙනවා අද නමවෙනි ධර්ම දේශනාව දේශනා අටක් සිදු කරලා නිමා කළත් අපි තාවත් සාකච්ඡා කරමගිනි දෙවැනි ගාතාරතනි දෙවැනි ගාතාරථනය අවසාන කොටසි අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට කතා කරල කියනවා තර්මය හොඳට අහන්ඩ කියලා මකද මේ දෙවිවරු විශාල වසයෙන් රැස්වෙලා ඉන්න මෙතින්ට බණහන්ඩ කොතෙන්ටද මේ රැස්වෙලා ඉන්නේ විශාලා මහනුවර කෝටාගාර සල්ලාවට රථන සූත්‍ර දේශනා කළේ විශාලා වෙනි කෝටාගාර සලාවට රැස්වෙලා ඉනවා මිනිසුන් සහ රජවරුන් විශාල වසයෙන් රැස්වෙලා ඉන්නවා දෙ මේ දෙවියන්ටත් මිනිසුන්ටත් බගිතුන හස්ස මතක් කරන්නේ මෙතෙන්ට ආවනම් නිකරුණේ කාල ගෙවන් එපා එක පාඩුයි දෙවියෝ මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ නිමක් නැති අසීමමාන්තික දෙව් සැපයක් අත්හැරලන්නේ ඉතින් දෙව් සැප අත්හැරලා ආවි බනාහඩ එති මෙතෙන්ට ඇවෙල්ල බණෑහැව නැත්තං බනඇහීම් මේ ක්‍රියාව වෙලත් නෑ සැපවිඳීම ක්‍රියාව වෙලාත් නෑ තවට පාඩුන්නේ ත සමහර කෙනෙක් මනුස්සලෝකෙත් දර්ම දේශනාවක් නිවස ක එහෙම තියෙනවා කියලාරංචු නහම රාත්‍රී කාලේ ගෙදරට වෙලා ඉඳගෙන රූපවාහනී බලන්ඩ තියෙනකට අත් හැරල ක්‍රීඩා තරග නරබණ්ඩ චිත්‍රපටියෝය තවත් එක එක නාට්ටි බලන්ඩ තියෙනවස්ථාවල් ලොක්කොමත් හැරලා පින්කං ගෙදරයනවා ති පිකං ගෙදරගේී හැඳවෙනන බනාහන්ඩෙෙන එදට මේති විච්ච සාමාන්‍ය ලෞකික සැපත් අත්හැරලා පින්කං ගෙදරරි ගිහිල්ල තිින් බනාහන්නෙත් නැත්තං එක තේරුමක් නෑන ඒකයි මේ දෙවියන්ට කියන්නේ දෙව් සැප අත්හැරල මෙතෙන්ටාව බනාහන්ඩ එනම් බනාහන්ඩ ඕන කියල කියන්නේ එතර භාගිතුන් වහාහස්‍ය දේශනා කරනම් කරුණාව මෛත්‍රිය පදනම් කරගෙනයි එෙහෙම කියන්නේ අවශ්‍යනං කරුණාවෙන් තොරව ආග්ඥාවක් පතුරුවන්ඩත් භාගිතුන ොහසිර පුළුවන්. නොව් දේශනා කරනවා නෑ ආග්ඥ්‍යාවක් නෙමෙයි කරුණාවෙන් මයි කියන්නේෙ බණහන්න කියලා. බනාහනි එක කවදාවත් කාටවත් පාඩුවක් නං නෙමෙයි බනාහපු කෙනෙකුට තියෙන්නේ මහ ලොකු අසීමමාන්තිකලාභයක් මයි. එතර ආගඥාවක් පතුරෝල කියඩක් පුළුවන්. ව ිබඳ විස්තරන්නේ අපි බුදුරජාණන් වහන්සේට තතාගත කියල වචනයක් තියෙනවා බගිත වහසේ හඳුන්ුවන්ට නම් ගොඩක් පාවිච්චි කරනවාන්නේ එන් එකග වචනයක් තමයි තතාගත මෙ තතාගත කියන කාරණාව නැවත ආකාර අටකට බෙදිනවා ඇයි තතාගත කියන්නේ කියලා ආකාර අටකට බෙදෙනකොට අටවෙනි කාරණාව අභි බවනට්ට එන තතාගතු. එකන සියලුම දෙනාට ඉහෙලින් භාගිතුන් වහස වැඩින්නේ. සියලු දෙනාටම ඉහැලන්නම් ඉන්නේ දෙවියන් බුන් මරුන් සහිත ලෝකෙමි සියලු දෙනාම පාලනය කිරීමේ හැකියාව බුදුරජන් වහසට තියෙනවා. අවශ්‍යනං ඒශක්තිය යොදලා ආග්ඥාවක් නිකුත් කරන්නත් පුළුහන් බනහන්ඩ කියලා නමුත් එහෙම නොකර කරුණාව මෛත්‍රී පෙරදරරි කරගෙන මයි මං මේ කියන්නේ බනාහන්ඩ කියලා. ඉතු අපි වෙන්නතින මෙතනින් එහට තතාගත කියන වචනය ටිකක් සාකච්ඡා කරගනම ඉස්සරහට යමු. ඉදර තතාගත කියන වචනය බුදුදහමට විතරක් ආවේනික වෙච්චා වචනයක් නෙමෙයි අන්‍ය ශාසනවලත් තතාගත කියන වචනෙත් තියෙනවා. ඒ ශාසනවල තතාගත කියල හඳුන්වන්නේ ඒ ශසනවල පරතෙරටම ගියපු ශ්‍රාවකයට ඒ සාාසනයේ ශාස්තෘන් වහන්සට නෙමේ නායකයට නෙමේ ඒ ශාසනයේ පරතරට ගියපු ශ්‍රාවකයට තමයි තතාගත කියල කියන්නේ. උදාහරණෑ කැටියට නිගන්ට නාතපුත්තයන්ගේ ශාසනයේ ඉහලටම ආපු ශ්‍රාවකය හඳුන්වන්න නම තතාගත එෙදර වෙනත් ශාසනයක ශාස්තෘන් වහන්ස ඉහෙල්ලටම ආපුශ්‍රාවකය හඳුන්වන නම තතාගත හැබැයි අපේ බුදු දහමිත් තතාගත කියල වචනයක් තියනවා අපි නම් තථගත කියල හඳුන්වන්නේ මේ ශාසනයේ ශාස්තෘන් වහන්සේටමයි අන්නේ ශාසනවල තතාගත කියන වචනය යම් අර්ථයක් තියෙනවාද ඊට වඩා හාත් පසින්ම වෙනස් අර්ථයක් තමයි අපේ භාගිතුන් වහන්සේ සම්බන්ධයෙන් තතාගත කියනකොට ඒ වචනයට අන්තර්ගත වෙලා තියන්නේ. අපි ඒ තතාගත කියන්නේ ඇයි කියන කාරණාව ටිකක් සාකච්ඡා කරමු මේ කරුණු පැහැජලි කරලා තියෙන්නේ දීගනිකායේ බ්‍රහ්ම ජාල සූත්‍රට්ට කතාවේ තතාගත කියන්නේ කියන කාරණාවර තර කරුණු අටක් තිනවා කියව සඳහන් කලාා තතාගත වෙෙන්ඩ ත තතාගත කියන කාරණාව පැහැදිලි කරන පළවෙනි එක තමයි තතා ආගතෝති තතාගතු පෙර බුදුවරු පැමිණි ලෙසිංම පැමිණි නිසා අපේ බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියනවා අප එක විස්තර කරමු දෙවනියට සඳහන් කලා හතා ගතෝතිී තතාගතුූ පෙර බුදුවරු යම්සේ ගියාද එලෙසින්ම ගවන් කළ නිසත් තතාගත කියලා කියනවා. සන්වෙනිකාරණාව තත ලක්කනං තතාගතෝතියි. හතර්වෙනිකාරණාව තත දම්මේ යථාවතු අභිසම්බුද්ධෝ තතාගතුූ. පස්සනිකාරණාව තත දස්සිතාය තතාගතුූ. අනි කාරණාව තත වාදිිතාය තථගතුූ හත්තනි කාරණාව තතා කාරිතාය තතාගතුූ අටවිනි කාරණාව අභි බවනට්ටේන තතාගත ව. මෙන්න මේ කාරණා අටෙන් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේට තතාගත කියලා කියන. ඇනික් ශාසනවල තතාගතත කියල කියනය මෙවන් ගාම්බීර කරනුවලින් යුක්තනය ාගිත වහන්සට තතාගත කයෙනෙ වන්න මේ හේතුව නිසා එතකොට පෙරබුදුවරු මගින්ම ආව නිසා තතාගතූ කියනවා තතා ආගතූති තතාගතු පෙරබුදුවරු ආ මගින්ම ආව නිසා මේ නමින් භාගිතන් වහන්සේ හඳුල් ව නො එ නිසා සඳහන් කලා විපස්ස සිකී වෙස්සබු කකු සඳ කෝනාගම කාශය බදුරජාණන් වහස හයනමක් ආදී බුදුවරු කියනෙ එකයි මේ කියන්නේ එකන මනෝ ප්‍රනිධහන කාලය ඉඳලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පන්ලක්ෂ දොළස්දස් විසි හතක් තරන් විශාල ප්‍රමාණය මහබෝසතන්නන් වහස වුණ ගැහුණා දැක්කා අන් ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා ලොවතුරා බුදුබව වෙනුවෙන් යම් ිළිවලකට යම් මගින් ආවද අ ඒ මගින්ම තමයි අපේ භාගිතන් වහන්සේ ඇැවිල්ල තියන්නේ ඒ නිසා සඳහන් කළා උතුම් නියත විවරණය ලබන වෙලාවි කාරණා අටක් සම්පර්ණ කරන්නඕන මනෝ ප්‍රනිධහන් වාක් ප්‍රනිධහන් පායවා මනෝ කියෙන ත්‍රවිධ ප්‍රනිධහන්නේ මේ ප්‍රනිධහන තුනම පූරණි කරනවා මනෝ ප්‍රනිධහන කියල කියන්නේ මමත් බුදුුවෙනවා කියලා හිතේ විතරයි තියන්නේ අපි හැමෝටම මනෝ ප්‍රනිධහන තියෙනවා කෙනෙක් දරුවෙක් හිතාගෙන ඉන්නවා මං කොහොම මහරි මේ භාග පස්සෙනවා එය හිතාගෙන ඉන්න කාල කවදහරි මේ වගේ ගයක් හදනවා කාටවත් කියන්නේ මගේ හිතේ තියෙනවා සැලැස්වු මං කවදහරි මේ වගේ වාහනෙක් ගන්නවා හිතේ තියෙන කාලි මනෝ පනිදහන එදට අපේ බුදුරජාණන් වහන්සේ මමත් දවසක බුදු වෙනවා කියලා කල්පනා කරපු කාලයේ මහාකල්ප අසංඛ්‍ය හතක් සුරුපටුද මහාකල්ප අසංක්‍ය හතක් අසංකය කියලගැන එකයි බිල්ලු එසය හත ලිහෙෙන් තමයි අසංගෙ ලියන්නේ. එතොට මහා කල්ප අසංක්‍ය හතක් කියලක හම මේ කාලසීමාව ඇතුළේ ලොවතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනුවන් පානවා එක්ලක්ස විසි පන්දා හා. පි තන්නකු සුළුද කාලය කිය වැටහෙන් නෑ අපිට. මේ කාලය එළඟට වාත් ප්‍රනිිධහනය කියල කියන්නේ මමත් දවසක බුදුවෙන්න්න පාරමිතා පුරනව කියලා ලොවතුරා බුදුරජාණන් වහන්සලා ළඟ පසේ බුදුරජාණන් වහන්සලා ළඟ මහරහතන් වහන්ස ළඟ ගුණවතුන් ළඟ කියනවා කිය කියා පින්කං කරනවා එකට කියනවා වාත් ප්‍රනිධානය වචනයෙන් කියනවා. අපේ මහබෝසතාණන් වහන්සේගේ වාත් ප්‍රනිධාන කාලයේ මහා කල් පාසංකය නමයහි. ඒ කාලෙතුන ලෝකෙ පහළ වෙන ලොවතුරා බුදුරජාණන් වහසගේ ප්‍රමාණි තුන් ලක් සාසූ හද්දාහ. බුදුවරු තුන් ලක් සාසූ හද්දාහක් පහළ වෙලා පිරින්වං පානවා. නමුතඒ එක්කදදු ශාසනයකවත් සසර කෙටි කරන්න නෙමෙයි හිතන්නේ මමත් මේ ආරයන් වහන්සේ වගේ. දවසක මනුෂ්‍යත්වයේ අග්‍රපලයේ හොයාගන්නවා මයි කියන එකයි කල්පනාව. මනුෂ්‍යත්වයේ අග්‍රපලේ තමයි සම්මා සම්බුද්ධත්තේ. එකෙදට පල් එක්ලක්ස විසි පන්දාහයි තුන්ලක් සසූහද්දාහයි එකතුවවෙච්චහම පන්ලක්ෂ දුරස් දාහයි එතකොට මනෝ ප්‍රනිධහන කාලිත්වාක් ප්‍රනිධහන කාලිත් හම්බෝයන බුදුරජාණන් වහසගේ ප්‍රමාණය පන්ලක්ස තොරස්දහා. එතකොට හතයි නමය ඒකතු වෙච්ාම දාසේ. නැවිතර මහාකල්ප අසංක්‍ය දාසයක් දැන්ගෙවිලා. තවතියෙනවා මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂයකක් උකද මුළු කාලේ මහාකල් පාසංකෙ විස්්සයි ලක්ෂයකයි. තවතියනතුට හතරයි ලක්ෂයකයි. මෙන්න මේ කාල තමයි අනික් බුදුරජාණන් වහසට පහලවෙෙනනි පල්ලක්ෂදරොස් ද වි හත්නමක්න. මේ කාය තුලා අනිෙක් භාගිතුන් වහන්සල පළ වෙනවා මෙන මේ කාලෙ තමයි නියත විවරණ හම්බවෙෙන් එකන අනිවාර්යෙන්ම අහවල් කාලෙට බුදුුවෙන වාය කියන විවරණයේ තමයි නියත විවරණය කෙන කියන්නේ ඩීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බුදුරජාණන් වහන්සේට නීත විවරණ හම්බවෙන් රථන සූත්‍රයේ කියර කියන්නේ තුනුරුවන්ගේ ගුණපිරිච්ච සූතරයන එද භාගිතුන් වහස ගැන බොහෝ කරුණු දැනගන්න එක ශ්‍රද්ධාව උපදවගන්න අපිට හරි වටිකෝ දීපංකර බුදුරජාණන් වහන්සේ ක්‍රභගම් නුවරට දානට වඩිනවා මිනිස්සූ දානට වඩින්ට පාරහදනෝ පාරහදන වෙලාවේ සුමේද තාපිසතුමා අහසිං යනවා සුමෙ තාපසතුමාය වෙනකොටත් ධ්‍යානලාභි රිසිිවරයෙක් නමුත් බුදුරජාණන් වහසේ ලෝකෙ පහළ වෙලා කියලා දන්නේ නෑ ඇබත් තරක ඇක්තින්න පුළහන් කෙනෙකොට ප්‍රශ්න කරන්න පුළුවහන් මෞකුසට පිලිසිඳගන්නකොටත් බුදුරජාණන් වහන්සෙනම බුදු වෙන බෝධිසත්වය අන්තිම ජීවිතයේ මෞකුසට වඩිනකොට මෞකුසෙන් බිහිවෙන කොටත් ලෝතුරා බුදු බව ලබන කොටත් දම්සක් දෙසන කොටත් මේ ලෝක දහතු වේ නිමිති තිස් දෙකක් පහළ වෙනවනං මේ එකම අවස්ථාවකවත් සුමේද තාපසතුමා ඒ නිමිති දැක්කෙන ඇද්ද සඳහ කරනෝ නෑ කියලා හේතුව මකක්ද නෑකට මෙසෑම මොහොතකම සමාපත්තියට සමවදිල හිටපු නිසා ඒ නිමි පහල න දැකෙන හින්ද බදුරජාණන් වොහස ෝකෙ පහලවෙලා කියලා දන්නේ නෑ එදා මිනිස්සුන්ගෙන් අහනවා ඇයි මේ පාරක්හදන් එතකොට මිනිස්සු තමයි කියන්නේ භාග්‍යතුන් වොහස ෝකෙ පහළ වුණා අපි දානකට ආරාධනා කළා ඒ භාග්‍ය අපට ලැබුණා දානට වඩින්න පාරහදරෝ ඇතිවෙච්ච සතුට වශචනවලින් කියන්නබ බැගෑපත් ඉල්ලීමක් කරන මටත් දෙන්න බැරිදේ මෙ මහගු පින්කමෙන් ටිකක් කර ගැන්ඩ. ඉශාල මඩවලක් තිබුණ මිනිස්සු දන්නවා අයක මිනිසුන්ට ගොඩ කරන බෑ කියලා. නමුත් මිනිසු හොඳආකාරෝම රිෂිවරය ගැන දන්නවා. මේ රිිෂිවරයට අවශ්‍ය නං රංවිදීවලින් හරිමී වලපුරුවන්න පුළහන්. ඉෘදීෙන් හරි මෙයා මේක පුරවයි දිල්ල තමයි බාරදුූි පුළහන්ම් මේ කොටස නිමා කරලද දෙට. තාපසතුමත් කල්පන කරනවා. අවශ්‍යනං රංග්‍රදී මුතුමැණක් වරුසා වස්සවල මට මේවල පුරුවන්ට පුළුවන්. නමුත් ඒක මගේ කුසලේට බාධාවක්. දෙන්න මහන්සිමයි වඩුවනි එනිසා පස් කපිමින් පස් අධිමින් වලපුරුවුණෝ. මේලාය භාගිතන් වහසේ වඩිනවා දෙ වඩිනකට තියෙන පුද මාආශචර්රය සාමාන්‍යෙන් භාගතුන් හස පාතර ද හතුව අරගෙන විහාරයෙන් නික්මිලා අසීමට බුද්ධ ලීලාවෙන් වැඩම කරලා නගරයට ඇතුල්ලෙන්ඩ ඉන්ද්‍රකීලේගාව පිය සටහන තබනවාත් එක්කම එමුළු පලාතම බුද්ධා ලෝකෙන් වැහෙනවා කර කියන්නේ. මිනිස්සුන්ගේ ඇගේද ගෙවල්වල ගස්වද කඳූඩ පරුවතවල හැමත් හැනම බුද්ධරශ්මී පැතිනවා. ඉතරක් මේ කාන්තාවක් පැළඳගෙන හැම ආභරණයක් මහටන ගණඩ පටන්ගන්නවා පිරිමියයි පැළඳගෙන හිටියත් එෙම තමා. ඉබේම ඉබේම මේආබරන හෙළ විහළ විහඬනගනවා. අහසේ තූරය බහණ්ඩ වාදනය වෙනවා මනුස්සලෝකකි තූරය බහන්ඩ ඉබේ තමම වාදනය වෙනවා එ තරම්ම ආශ්‍යර්යවත් මහොත ඉ එම තමයි ාගිතන් වහස පෙන්ඩ පාති වඩින්නේ එ බුද්ධ ලීලාවෙන් වඩිනකොට. එදත් භාගිතතුන් වහන්සේ ැ ග්‍රමගම් වූරට වඩින්නෙත් පුද්දු මාලෝ කැෙක් බැබැලි බැබලිහි මිනිස්සුන්ගේ සාධකාර ඇහිලා ඔළුුවෝත්ස්සලා බලහම වාගිතතුන් වොහස වඩිනවා සුමෙද් තාපසිතුමා කල්පනා කළා මේ මහා පුරුෂෝත්තම රතනයට මම්මනෝොද පූජ කරන්න මට දෙන්න තියෙන හොඳමදේ තමයි දිය යුත්තේ තේරණය කළලා ුද්ධක් ප්‍රමුmuka මහා සංගරත් නෙවෙනුවෙන් අද මගේ ජීවිතය අත්හරිවා කියන මඩ වලවඩ දිග ඇරිලා ඒ දණ්ඩක් වෙලා බලාගෙනවා භාගිතුන් වහස මෙතෙන්ට වැඩලා ජීවිතයේ පූජකරපුු මහපුරුෂයා දිහා බලල අතීතයේ ආවර්ජ්‍යනය කරලා භික්ෂූන් වහසට කතා කරල කියනවා මහනෙෙනී මේ පුරුෂයෙක් අපට ජීවිතයේ පූජ කරල තියෙනවා හැබැයි මේ පිට පාගන්්ඩ සමත් කෙනෙක් දෙවියන් බමුුන් මරුන් සහිතලෝකි වෙන නෑ. මේ පිටට පය තබනවා නං මේ විශ්ෝ ධහතුයයින් එකම කෙනා මම විතරයි කියල. ගේවෙලාවෙ සංඝය වහන්සලා අහනවා ස්වාමීනි භාගිතුන් වහන්ස එකට හේතුව මොකක්ද කියලා. භාගිතුන් නහස දේශනා කළා මහනෙනිි මේ ජීවිතයේ පූජා කරලා තියෙන්නේ. තවත් මහාකල්ප අසංක්‍ය විස්සයි ලක්ෂය එකක් නැ විවරණ ලබාදන වෙලා විඳලන තවත් මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂයකක් ඇවෑමෙන් ජම්බුද්දේපේ කපිල වස්තුයි කෙමුල්වත් නුවර කපිල වස්තුයි සුද්දෝධන කියන මහරජිරුවන්ට දාව ලෝකයේ ඉදාට පහළවෙන්න පින් වැඩ්ඩිම කාන්තාව මහ මායා දේවින් වහන්සේ. මහා මායානම් දේවියකගේ කුසේ පිලිසඳගෙන. දස මාසයක් සදහන් කරනව මහබෝෂ තණන් වහන්සේ මාස දහයම මවකුසේ ඉන්න කියලා. මාස දහයට එක දවසක්වත් අඩුවෙන් බිහිවවෙන්නෙත් නෑ එක දවසක්වොත් වැඩිවින්නෙත් නෑ. අරියටම මාසදායම උකුසේයෝ දස මාසයක් ඇවෑමෙන් මෙලොව උපපත්තිය ලබලා අවුරුදු විසිනමේක කාමබෝගී ගිහි ජීවිතයක් ගෙව සියලු කාමසම්පත් අත්හැරලා දවස් හතකින් ලැබෙන්ඩෙ තියෙන චක්‍රවර්ති රාජ සම්පත්තියත් අත්හැරලා එදාම ඉපදිච්ච තමන්ගේ සිංගිති පුතනුවනුත් අත්හැරලා ගිහිගෙදරින් ගේල්ලා. රෙසි ප්‍රෝජාවෙන් පැවිදි වෙලා අවුරුදු තිස් පහක් සම්පූර්ණ වෙනකොට ලොවතුරා සම්මා සම්බුද්ධත්තේ ලබන මහබෝසතාණන් වහන්සේ තමයි මේ ජීවිතයේ පූජ කරල තියෙන මෙහෙම නියත විවරණයක් ලබල දෙනකොට මේ අහස මහපලෝ දෙකම කම්පාාවෙන්ඩ පටන්ගන්නවා දෙව්‍ය මේ පුෂ්ප වරුෂා වැක්කෙරෙනවා දෙවියන්ගේ සාධකාර හඬ අහස්තලී පුරාම පෙතිරිල්ලා යනෝ දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාට ආචාර කරනු අර දිගැරිල්ල ඉන්න මඩවල වටයට ප්‍රදක්ෂිනා කරර තාපසතුමාට සමන් මලින් පූජා පවොත්තනවා බුදුරජාණන් වහසේ පස්සේ තාපසතුමත් නැගිටලා බුදුරජාණන් වහන්සේට නිල් මහනිල් මල් පූජ කරලා තමගේ ප්‍රාර්ථනාව සමුරදමත් කරගන්න පාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ ආශිරවාද කරලා වඩිනවා ලක්ස හතරක් මහරහතන් වහන්සේලෙදා දානයට වඩනෝ අතීතිය දන්දීප හිටිය පිරිතේරෙන්නේ ලක්ෂ අහතරකට දන් දෙන්න අතිය දහනමක ෙර දන්න ියහම අපිතිීනි පුදුම කළබල. ලක්ෂ අහතරකට දන් දෙනව කළෙකිය. මේ ලක්ෂ හතරක් දෙනා වහන්සේම සුමේද තාපසිතුමාට මල් පූය කළා. එක රහතන් වහන්සේ නමක් එක මලක් පූජ කලා නං ඒත් මල් ලක්ෂ හතර. උහන්සේ සියරු දෙනාම ප්‍රදක්ෂිනා කරලා වැඩියට පස්සේ. සුමේද තාපසිතුමා. නැගිටලා මල් ගොඩවුඩ වාඩියුුණ වාඩිවිලා කල්පනා කළා ලෝතුරා බුදුවරුන්ගේ වචනය කවදාවත් වරදින්නේ. වරදින වචන ලෞතුරා බුදුවරු කියන්නෙත්නේ ශ්‍රීමකයෙන් පිට වුණොත් වචනයක් ඒ කාන්තයි. ඒසේ මයි දෙන ගන්වහන්සේ මට විවරණ දුන්නා බුදුවෙන්න පුළුවහන් කියලා. එන ට බුදදුුවවෙන්න පුළුවන් දා රත් ගොඩක් සඳහන් කරන භාගිතුන් වහසිගේ වචනය වෙනස් වෙන්න කියල කියන්ට යම් පුරුෂයෙක් ගල් කැටෙක් අරගෙන අහසට විසිකළුත් ඒ පුරුෂයාගේ ශක්තිය තියෙන තාක්කල් ගල් කැටේ අහසට යනවා. බහුහි ශක්තිීවර ච්චික මම ගල් කැටේ සමහර අර ගියාට වඩා වේගින් පහලටයනවා එම් ඉහලට විසිකලොත් ගලක් එක පහල වැටෙන එක අනිවාර්යයි භාගිතුන් වහසක වචනය පවදාවත් වරදින්නේ නෑයක ඒ කාන්තයි. ද්‍යම් කාන්තාවක් ගැබ් ගත්තොත් ඇක්කෙසේ හෝ ගැබේ ඉන්න දරුව බිහි කළ තුයි. එක මේ ලෝකෙ සත්‍යයක් භාගිතුන් වහසික වචනයත් එලෙසම සත්‍යඇයි මට බුදුුවන්න පුළුවන් කෙල දේශනා කළා. දෙහෙමල පෙර බුදුඋන බෝසත්වරූ ලෝතුරා බුදු බව වෙනුවෙන් මොනවද කළේ කියල ්‍යානා අභඥා මෙහේවල බන්න පාරමිතා දහයක් සම්පූර්ණ කරලා තියෙන. තමන්ගේ නුවනටම තමයි ඒ එක වැටහෙන්නේ. ඒ පාරමිතා දහයේ උපපාරමී පරමත්ත පාරමී කියලා තවත් ආකාර විශ්සකින් සියලුම පාරමිතා තිහක් සම්පූර්ණ කරන්නවන. එකට කියනවා සමත්‍රින් සත් පාරමී කියලා. දේමනං මේ පාරමිතා මාත් ලොවතුරා බුදුුවවැඩනම් අවංකෝ පූරණය කළ යුතුයි. එහෙම තීරණයක ලදිිෂ්ඨාන කරනවා මේ පාරමිතාවන් මම්පුරනෝ කියලා. මේ වෙලා වේ දේපංකර බුදුරජාණන් වහන්සේ හතරපද ගාථාවක පද දෙකක් දේශනා කරලා. තුන්වෙනි පදේ දේශනා කරන්න කලින් රහත් එෙන්ඩ තරම් පින්තියවා. ුදුරජාණන් වහන්සේලා ආකාර තුනයින්නේ ප්‍ර්ඥාධික ශ්‍රද්ධාධිකීරාදිික. දර කාටද ප්‍රඥ්ඥාධිකයි කියල කියන්නේ සඳහන් කරනවා බනපද දෙකක් දේශනා කරල තුන්වෙනි බනපදයේ දේශනා කරන්න කලින් නියති විවරර්ණ ලබන වෙලාවේ රහත්තිනුවනන්ගේඒ ප්‍රඥාධිකයි තුන්වෙනි පදේ දේශනා කරලා හතරවෙනි පදේ දේශනා කරන්න කලින් රහත්වෙන වනගේ ශ්‍රද්ධාදිකයි. බනපද හතර මහල සියලු අභිඥා සහිතව රහත්වෙනවා නන් ඒවීර අධිකයි. එමන මේ බෝසත්තුරු කවුරුවත් රහත්තෙන්න්නේ නෑ.ආං එහෙම බනපද දෙකින් තුනකින් හතරකින් රහත් වඩ තරං පිනත් මේ වෙලාවෙ මෝරලා තියෙන්ඩෝනේ. ඊට අනුව තමයි මේ ප්‍රඥාික ශ්‍රද්දාදික වීරයාාදික කියන කරනාව තීරණය වෙන්නේ ඉදල අපේ බුදුරජාණන් වහන්සේ මේ තුන්දනාගෙන් කිනම් කෙනෙක් ද ප්‍රඥාධික සම්මා සම්බුදුරජාණන් වහසෙනමන් ප්‍රඥ්ඥාාවෙන් අධිකයි නෞත් වීරයාදිික බෝෂථානන් වහන්සේ දන්නවනං කොහොමද මේ පාරමිතාව පිරුවයි කියලා වවාරෙන් උන්වහසසි එක පුරනෝ කියලකෙන් දෙකන්නේ දැන් උන්වහන්සේ මහාකල්පා අසංක්‍ය දාසයකින් කරණ්ඩෝන වැඩේ ප්‍රඥ්ඥාධික බෝසතාණන් වහන්සේ මහාකල්ප අසංක්‍ය හතරකින් කරනවනං දෙ අප තේරෙන් නෑන මහාකල්ප අසංක්‍ය දාසයකින් කරණ්ඩෝන එක කොහමද හතරකින් කරන්න කියලා. අන්න ඒක මේ වීර්යාදිික බොස්තන් වහසේ දන්නව නං මහාකල් පසංක්‍ය දාසයකෙන් කරන වැඩේ උන්වහසේ මහාකල් පාසංක්‍ය හතරින් කරනවා කියලා අනි වාරයම උන්වහසේක කරනවා කියගන්නේ. පර අධික බෝසතන් වහසිතේ ක්‍රමය අනුගම්මනය කරනවා. ඒකෙන් කියන්නේ වෙනත් බෝධි සත්්‍යයකුට තේරෙන්නෙවත් නෑ ප්‍රඥාධික බෝෂතන් වහසේ පාරවිතාව පූරණය කළේ කොහොමද කියලවත්. ඒත් තරං ඥානවන්තතා අපි ාිතු වහස. ඥානයේ ප්‍රමාණයක් නෑ අපේ භාගිත වහසයන් ඒ වගේ ප්‍රඥ්ඥාධික බුදුරජාණන් වහසල ගනටයි වැටෙන්නේ. එන්සා නීත විවරණෙන් පස්සේ. රාහතන් වහසලක්කොම වැඩිය සුමේද තාපසතුමා පාරමිතා අධිෂ්ඨාන කරනවා ලෝවතුරා බුදුව නො මයි කෙල්තීරණය කරහම මහපොලෝ හරි කුමල් සකක් කැරකුණ වගේ කැරකුණනා කෙෙ ජීව පරිසරයට කොහොමෝත් මේ ප්‍රතිහාරයන් දරන්න බෑ. මිනිස්සු එකවුඩ එක වැටුණා ඒ මිනිස්සු බයවෙලා හොඳටම ගිහිල බුදුරජාණන් වහසකෙන් යහුව ස්වාමීණී දෙවියන් කෝපවෙලාද මේ කියලා. සඳාන්කලා නෑයන්න අහවල් තැන සුමේද තාපසතුමා ලොවතුරා බුදුුවට පාරමවිත අදිිෂ්ඨාන කරනවා ඒයි මහකොළොෝ කැඹින්නේ කියලා ආයෙත් මල් අරගෙනෙ තෙන්ට ගිහිල්ල සුමේද තාපසතුමාට මල් පූජ කරලා. ්‍රාර්ථනාවක් කරනවා දීපංකර පාදමූලයේ සංසාරි කෙටිකර ගන්න බැරි වඋුණොත් ස්වාමීණී ඔබ වහන්සේගේ ශාසනය නිවන්ද කින මයි කියලා. දෙවුණන්වහන්සේ දා පාරමී අදිෂ්ඨාන කරලා. මේ පාරමිතාපුරනවා කියල හිතනවා. සුළු පටුනන්නේ. බනපද දෙකට. අහලන් නිවන්දකිඩ තියෙන වෙලා වේ මහා කල්පා අසංකය හතරයි ලක්ෂය එකක් සංසාරය ඇවිදන්ට හදන්න අසී මාන්තික කරුණාවක්කදා. කවුරුවෙන් මෙඳමි දුක්විඳල හැත්වෙන්නේ. වෙන කවුරුවත් එෙනුවන්නම මම නිසා. හැමෝම හිතන්නුවන මම හින්දයි ඒ දුක එදකරට තමයි මට හොඳට දැනෙන්නේ මේ ලෝකෙ මම වෙනුවෙන් එච්චර කැපකිරිම් කරපු අය තව කවුද ඉන්න කියලා අම්මතා අත්තටව කැපි රීමි කරන්න බෑ ලෝතුරා බුදුවන්ට තීරණය කරනකොට කවුරු හරි කීවොත් තවත් අන්තර්කල්පයක් අවිචීන්දල ෙන්ඩෝඕන කෙ එක පයින් හා කියන්නන එක දිගට ඇන ගහපු ලෑල්ල හැතැක්මක් විතනය ඇතට තියලා බුදුුවෙන්ඩ ඕ නැමනං මෙල් ලෑල්ල දිගදුවන්ඩ කියල කියනවා එක පයින් හා කියන්න පුළ හන් තර වීර්යක් තේන් ඕන කියන බුදුියට ආංගෙවන් නෙමක් නැති මහ වීරයක් දරා ගෙන පාරමී සම්පූර්ණ කරලා ලොවතුරා සම්මා සම්බුද්ධත්තය කරා පෙරබුදුූරු ආපු සෙයින් මයි ආවි එතර මේ පාරමිතා පුරණකුට පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා ආකාර තුනත්තියෙනවා කියන සම ත්‍රිංසත් පාරමිතා කියලා පුද්ගලයාගේ තන්හාවේ ප්‍රමාණයට තමයි මේක වෙනස් කරලතින් අපිත් හොයා සපයගත්ත දනසම්පත්වලට තන්හාාවක් තියෙනවනි අපි සල්ලි වලට අපේ ඉඩන් වොලට අපේ වාහන වලට නුව නොයෙක් දෙවල්ලට අපිට තන්හාාවක් තියෙනවන ඇත්තනෑ හැබැයි මේ සල්ලි මිල මුදල් රංවිදිී මුතුමෙනෙක් යානවාන ඉඩකඩන් දේපොළ වලට වඩා ඔබ දන්නවා ඔබ ළඟ තන්හාාව තියෙන වෙනදඇත් තියෙනවා කියලා මේ දේවල් වලට වඩා තන්හාාව තියන තවදයක් ළඟතියීමෝ මනවරදී ඒ තමයි තමන්ගේ ශරීර අවයවෝලට එම තන්හාාවක් නැද්ද අප අපිගේමු කකුලිතුවාලයක් හැදිලා හොඳ වෙන්නෙ නෑ සල්ලි කොච්චර වියදං කරනවා තුවාලි හොඳ කරගටි වියදං කරලා වියදැ කරලා වියදං කරලා දැ බැංකවුවේ තිබ සල්ලි රයි ද සල්ලි නෑ දැ විකුණ නෝ යිඉඩන් කෑල්ල ඒත් වියදැන් කරනවා වාහන තියනවන දැග එක ඒක වාහන විකුණනෝ ඒවත් වියදැන් කරනවා අන්තිමට කියනවා දැම් බලඩ ධනයට කොච්චර තන්හාවක් තිබ්බත් කකුල වටින නිසා කකුල බේරගණ්ඩර ධනය ඔක් කොම්පා වදනවා කැප කරනවන් එතොර එනම් සල්ලි මිලමුදල් වලට වඩා ශරීර අංගවලට තන්හාවක් තියෙනවා ඇැබ මේ ඔක්කොම වියදන් කරලා වියදන් කරලා නමුත් හාම සනීපනය තැතුවාලෙත් තුුඟක් ලොකු වෙලා වෛද්‍යවරයක් කියනවා මෙ වැඩි හරියන්නේ නෑ හිටියුොත් විසබී ජ්ටි ඇතුලට පැතිරෙනවා එහම ජීවිතයට තියෙන දෙැඩියාවධානමක් ජීවිතය රැකගණ්ඩ ඕන නම් කකුල කපමු කිය කියනවා දෙ මේ කකුලට නේද මෙසේ සතෝක්කම විය දැන් කළ දැන් අන්තිමට සල්ලිත් නෑ කකුලත් නැතිවෙන්න යෙන්නේ නෑ මහත්තය මේ කකුල කපන්නනෑ කිය කියන කවගුවත් තින් වාල අස්සන් කරන්න කෙළ කොළ කැල්ල දීල ගිය හම ජීවිතයට කරදර වෙනවා නන් කකුල කැපුුවට මක් නෑ එන කකුල අත් හරිනවා එෙදර කකුලට වඩා අංගවලට වඩා තන්හාවක් අපේ මුකේටද තියෙන්නේ ජීවිතයට එන ධනයටත් තන්හාවක් තියෙනවා ධනයට වඩා තන්හාවක් ශරීර අංගවලට තියෙනවා ශරීරංගවලට වඩා තන්හාාවක් ජීවිතයට තියෙනවා එදට පාරවිතා කියල කැන්න හොයාගත්ත වස්තුව දන් දෙනවා උපපාරවිතා කල කැන්නේෙ තමන්ගේ ශරීරාව යවදන් දෙනවා. පරමත්ත පාරමී කියලකන්නේ ජීවිතය දන් දෙෙනවා. තෘෂ්නාව යටපත් කරඩ ක්‍රමක්‍රමෙන් ක්‍රම ක්‍රමයට විල්ලතියෙන හැටි. ඒකයි පාරමිතා අත්තිහක් හැටීර පුරන්න වෙනිි. අපේ මහබෝසතන්නන් වහසේ ජීවිතයේ දුන්න අවස්ථාකො පමණද. ක්නේ අපි දන්නේ කොච්චර දුන්නද කියලා. මොද අපිට පිටකේ සඳහන් වෙලා තියන ටිකයින්නේ කරුණක් දෙකක් තමයි තියන්නේ ජීවිතය දුන්නතෑ එසකොට මේ ඔක්කොම අපිට ලියවිලා නැත්තියයි භාගිතන් වහසේ මේ ත්‍රිපිටකට ගොුණු කරලා තියෙන්නේ ඔබට මට නිවන් දකි ඕන ප්‍රමාණය විතරයි ත්‍රිපිටකයෝයිට වඩ හොගලොකුයි නමුත් අපිට අවශ්‍ය කොටස විතරයි භාගිතු ොහසමි දීලා තියෙන්නේ ඒනිසයි මේ ප්‍රමාණ්ට සීමා වෙලා තියෙන්. හැබැයි මේ දුන්න ප්‍රමාණයෙන් අල්පමාත්‍රයක් අඩු කරන්නවත් මේකට අල්පමාත්‍රයක් එකතු කර්ඩවත් සමත් කෙනෙක් නං මේ විශ්ෝ දහතුවයේ තවත් නැහැ. ආර්ය පර්යේෂණය මනාව කරලා මේ දහම අවබෝධ කළ දේශනා කර තියෙන්. වෙනස් කරන්න සමති ලෝකෙ කොයවොත් නෑ. නමුත් අපි භාගිතන් වොහන්සේ මේ පාරමී මනාව සම්පූර්ණ කරලා ඒ පිංකම රත ලෝව තුරා බුද්ධත්වය මුදුම් පත්කරගන්න කටයුතු කළා. පෙර බුදුරජාණන් වහන්සේලත් එසේම පාරමීපූරණය කළා අපේ භාගිතුන් වහන්සිත් එලෙසම පාරමී පූර්ණය කරගෙනයි මේ ගමනයන්නේ ඒකයි තතා ආගතෝති තතාගතෝ කියල කියන්නේ ඒ කාරණාව පත්්‍යක්ෂ කරන්න තවත් කරුණු බොහොමයක් දේශනා කොට වදාද බුද්ධත්වය සඳහා සම්පූර්ණ කළ ේුතු කාරණ ඇ සඳහන් කළලා මනුස්සත්තං ලිංග සම්පත්තිින් හේතු සත්හාර දස්සනං පබ්බජ්්‍යා ගුණ සම්පත්ති, අධිකාරෝජ චන්දතා අට්ටදම්ම සමෝදන්තා අවිිනීහාරූ සමිච්චිති. මෙන්න මෙතන කාරණා අටක් තියෙනවා මේ කාරණා අට සම්පූර්ණ කරලා ඉවර කරපු කෙනෙකුට තමයි නියත වරණේ ලැබේ. පලවිනිකමකදද මනුස්සත්තං ලිංග සම්පත්තිී. මනුෂ්‍යා ආත්ම භාවයක් තියෙන කෙනෙකුට විතරමයි ලොවතුරා බුදු බව ලබන්න පුළුවන්වෙන්න. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයකුටවත් බුදුවෙන්න පුළුවන්කමක් නෑහ. බුදුුවෙන්ට පුළුවන් මිනිසකුට විතරමයි. තැන් තේරෙන්වද මනුෂ්‍යත්වය කොච්චර ශ්‍රේෂ්ටද කියලා. මනුස්සෙක් වෙලා උපදින්න මෝනෑ. ඒකයි මනුස් සත්තන් කියලකි ලිංග සම්පත්ති. ලිඟ සම්පත්ති කලකන්නේ මනුස්සෙක් වුණට විතරක් මදිී පුරුෂයකෙන්ඩ වනේ දෙවියකුට බුදු බව පාර්ථනා කරන්න බෑ බ්‍රහ්මයකුට බෑ කන බුදුවෙන්න බෑ කාන්තාවකටත් බෑ මනුස්සෙක් වෙලා එපගෙන නපුන්සක කෙනකුට පණ්ඩක කෙනෙකුට එහම කෙනෙකුට ලෞතුරා බුදු බව පර්තනා කරන්න බෑ පුරුෂයෙක් වෙන්ඩෝන නුස්සෙක් වඩෝන පුරුෂයෙක් වෙන්ඩෝන කාන්තාවකට තියෙනවන ඒ උදාර බලාපොරොත්තු ලොතුරා බුදුවීමේ බලාපොරොත්වක් ඇ මුලින්ම මොකක්ද කරන්න ලෝනි. ඇය මුලින්ම්ම කර යුත්තේ පිරිමි ආත්මයක් වෙනුවම් පින්ර පින්රර පින් ප්‍රාර්ථනා කළ යුත්තේ පිරිමිආත්ම භාවයක් ලබන්නයි. ආත්මයක් ලැබුණට පස්සේ එතන දල පුළුවන් ලෞතුරා බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරන්ට එනම් ලිංග සම්පත්ති කියල කියහම මනුස්ස පුරුෂයකුට විතරයික කරන්න පුළුවන් කියන කාරණාව මනාවත අහුරු කරනවා අපිට මේ කාරණාව මනුෂෂත්තයේ අගය කොයි තරන් අවුරු කරනවාට. ට ැ වැඩර මිනිසෙකුට විතරයි කරන්න පුළු හං ඉ මේලෝකයේ ප්‍රධානය බවට පත් නෙත් මිනිසෙක් නිසා මිනිසකුගේ ශ්‍රේෂ්ටත්වය හරියටම කල්පනා කලත් ඒත් අපිට නො තේරනතා හැබ යොහු ්‍රේෂ්ටක් බවට පත්තෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සගේ දහමට කීකරු ගෙන තරමට තම. ගේ නිසා එවන් උතුම් ශ්‍රේෂ්ට මනු්‍ය ජීවිතයක් ඔබට මට අපි හැමෝටම ලැබිලතියෙනවා. ඒ මනු්‍ය ජීවි බුද්ධාන්තරය කළලබාගත්ත මනුස්්‍ය ජීවිතයක් බවට පත්කර ගැන්ඩ අපි පෙර සංසාරය බුහෝ සපින් කරලා තියෙනවා. එත මනුස්්‍ය ජීවිතයක් ලැබුණ එක බුද්ධාන්තරය කළබන්්ඩ හේතු සම්පත් අපිට තිබුණා ඔය දෙකම ඇරුණහම මේවාගේ රටක උපදින්ද පෙරකර පුපපුුන් විශාල වශයෙන් ගිය දැන් කළා මොනවාගේ රටක උපදන්නද ලංකාවවාගේ රටක උපදින්ට මොන තරං පින් කරන්න ඕනේද ඇමරිකාවවාගේ ධනකුුවේර රටක ජනාධිපතිවෙනවට වඩා ලංකාවවාගේ රටක යාචකයෙක් වඩ පිින්්තිෙන්ඩෝ නෑ හැබැයි ඒක මේ කාලෙ තේරෙන්නේ මේ කාලේ අපේ කල්පනාව මේ රට ජීවත්තෙන්න්නේ තරම් සුදුසු රටක් නෙමේ කියලා එන් සතමයි තෙල් පෝලිං වගේම විදේශගම බලපත්‍රටත් පෝලිමෙයින්නේ දහමන නොදන්න නිසා අපේ යුතුකම අපි හරියට කලානං එහෙම වෙන්නේ එකට හේතු භාගිතුන් වහසට අකීකරුවීම ප්‍රතිඵලේමයි ඇයි එහෙම සඳහන් කළිය භාගිතුන් වහස අපිට දේශනා කළා මව්පියන්ගෙන් දරුවන්ට වඩුවන යුතුකම් පහක් තිනවා කියලා පළවෙනි තමන්ගේ දරුවක් පවෙන් වලක් කණ්ඩුවෝන දෙවනිියක දරුවට සත්පුරුෂ ඇසුරක් දෙන්න්ඩෝන. තුන්ගෙන හොඳට උගන්න අ්ඩෝනෑ දායාද බෙදල දෙන්න්ඩෝන හොඳ තැනකින් ආවාහ කරලා දෙන්න්ඩෝනේ එකයි දෙකයි තියෙනවාද අපි ගාව දෙකම නෑ හොඳට කල්ය අනනිමිතරයන්ගේ ඇසුරකුත්නේ පවෙන් වලක්ත් නෑ හැබැයි සමහර මෞක්ියූ පාසල ගාවන්න පාන්දර පහේ ඉඳලා දරුවු අරගෙන ගිහිල පාන්දර පහටත් හත වෙනකම් පන්තිතියෙන හොඳට උගන්නනවා කියන කාරණාව හුඟක් දෙනාළඟ උපරිමයි නමුත් ඒ ඉගෙනගත් අයට දහමනේ දහම නැති නිසා පව්පිං දන්නේඒල හොඳට ඉගෙනගෙන මේ රටේ නොයෙක් උසස් ශේෂත්‍රවලට එෙන බොහෝ දෙනා කරන්නේ වංචා කරන එක. ඒ ආදීනවේ මකන්ද කියලා දන්නේ දන්නේ නෑ. තමන් එතන්ට ගේට මහන්ස් න අම්මට සලකන්නෙත් නෑ. තාතර සලකන්නෙත් නෑ. ආදරයේ දයාව කරුණාව මෛත්‍රියත් නෑ වැඩිහිටි ගෞරවයත් නෑ තුනුරුවන් ගැන දන්නෙත් නෑ බෝම උසස් නිල දහරිගෙන වට අඩුවම තරම ැහැත්තත්ටයක්ක් කොහදා ගන්න දන්න තියයින්නේ බුදු මැදුලට යන්නෙ කොහොමද කියල දන්නේ නිකන් ගිහිල් අහන්ඩ කොමේ අරහන් කියන්නේ ඇයි කියලා උත්තරයක් කම්බීද බලන්ට සම්මා සම්බුද්ධෝ කියන්නේ යයි කිය ාණ්ඩක උත්තරයක් කම්බේද කියලා ඇවි කුච්චල දේවල් පාඩන් කරලා දොතින්ට නොවත් භාගිතන් වහන්සේ ගුණ නමේ තේරුුවක් දන්නේ අන්න ඒහින්ද ඒ මනිස්සු පව් කරන්න බයින්නේ ප්‍රතිඵලයක් නෙමේ දදභුක්තිද. යමෙක්කුට අපි චෝදනා කරනවානම් ඒ අයත් පලෙන් වලක් කලා තිබ්බනං මහජන දේපළු හරිහරණය කරන එක වැරදිට අතතා විදිහට වනොත් උපදින්න්ට වෙන්ඩ මොන නිරේ මට්ටමේද කියන කාරනාව දැනගෙන හිටියනං වංචාව කරන්න හදනකොට තේරෙනවා කොහදම යන්නා දැනෙ ල්ලා. අපි වරදලලා ති භාගිත හසර අපිමා කිකරු වෙලා එත භාගින් වහසගේ කරුණාව කෝටි ලක්සයක් සක්වලකින් වැඩියෙන් මහම්විිච රට මේක ඉදුරු කොහොඳ මේක නරක තැනකුයි ඒක මෙව සඳහන්ක ලෙමේවාගේ රටක උපදින්න වෙන මොගින් කරන්න දෝන කියලා නමිත් භාගිතුන් වහසට අකීකරු නිසා අපිට සරණ ලැබෙන්නෑ කියල තමයි කියන්නේ සීයට සීයක්ම කීකරු ෂ්‍රාව කියන්ඩ සරණ ලැබෙනවා මිසක් සීයට එකක් දෙක් කීකර වෙච්චායට ගුුවරය සලකන්න ුරුවරේ ආදරේ තියනෙ සියයටට සීයක්ම ගුරුවරය කියනද අහන ශිෂ්‍යාට සීයට එකක් කරගෙන ගියපු කෙන අදිහබලන්නේෙන් එදා අප ඔහිතන්ඩ වෙලා තියෙන වැරදාපි දෙනිසයිම සඳහකල මේ වගේ රටක උපදින්ඩ මෙ සංසාර කොයි කාලය අයභාගයක් ලැබී තන්නේ වැරදිනි වැරදි කර ගත්තුත් අදට වඩා හොඳ රටක් අනාගතීට තියෙයි තාමත් එන්ඩ එන්ඩ තුනරුවන් ටකී කරුණන් මීට වඩා බොහෝ පහත් වෙනකට ඇදවැට නොගනක වෙන සැකයක් නෑ එනිසා නමුත් මෙවන් උදාර තැනක උපදින්ඩ මේ භාග්‍ය ලබාගත්තා පී එයින් ප්‍රයෝජනාරගෙන මේ සංසාරෙන් එතර යන්ඩ වීර්ය වඩන්ඩ තියෙන හොඳම තැන ඉලි එයින් ප්‍රයෝජනාරගෙන සතරාපාරෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා මේ සංසාර කෙරවල කරඩ භාග්‍ය වාසනාව සියරු දෙනාටම උදාවේවා ඒ සඳහා තුනුරුවන්ගේ අනන්තාශිරුවාදීෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාවම ලැබේවා කියල ප්‍රාර්ථන කරින්